සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් සුපුරුදු පරිදිම රංග පුතා YouTube channel එකෙන් තරඳු රංගේ බණ්ඩාර මම ඔබ වෙත පැමිණියේ ඉතාම වැදගත් ශාකයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා. ඒ ශාකය තමයි අදවන විට පිළිකා රෝගීන්ට බෙහෙවින් වැදගත් වන කටුපිල කියන ශාකය පිළිබඳව තමයි අද මගේ වැඩසටහන ඔබ වෙනුවෙන් වෙන්නේ. හොඳයි, මේ තමයි කටුපිල ශාකය කියලා කියන්නේ. මේ ඔබට බලන්න පුළුවන් මේ කටුපිල ශාකය. මේ තමයි කටුපිල ශාකය. මේකේ මේ කටු තියෙනවා, මේ ශාක පත්‍ර තියෙනවා. එතකොට මේකේ කටුපිල ශාකය ගැන කතා කිරීමේදී මෙම කටුපිල ශාකය ගැන කතා කිරීමේදී මෙම කටුපිල ශාකය පොළොව මට්ටමේ සිට මීටර 3ක් 4ක් පමණ උසට වර්ධනය වෙනවා. පඳුරක් ආකාරයට තමයි පරිසරයේ දැකගත හැක්කේ. එතකොට මෙම ශාකය දේශීය ශාකයක්. මේකේ ශාක පත්‍ර පිහිටන ආකාරය ඒකාන්තර ශාක ඒකාන්තර ශාක පත්‍ර මේ ශාක පත්‍ර ඒකාන්තරව තමයි පිහිටන්නේ. එතකොට මෙම ශාක පත්‍ර ඕවලාකාර හැඩයක් ගන්නවා. එතකොට මෙම ශාක මේ ශාකයේ කඳ අලු හෝ සුදු පැහැති වර්ණයකින් ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් මෙම ශාකයේ මල් ගැන කතා කරොත් මෙම ශාකයේ මල් කොළ පැහැයට හුරු කහ පැහැති වර්ණයකින් තමයි යුක්ත වෙන්නේ. එතකොට මෙම ශාකයේ ගෙඩි ගැන කතා කරොත් ගෙඩි මිලිමීටර් 3ක් පමණ වෙනවා. ගෙඩි ගැන කතා කරොත් මෙම ශාකයේ ගෙඩි දනු කාලයේ කොළ පැහැකින් යුක්ත වන අතර ඉදුණු පසු සුදු පැහැකින් තමයි දිස් වෙන්නේ. ඉතින් මෙම ශාකයේ දේශීය ශාකයක්. මෙම ශාකයේ අයිති වෙනවා ඉපෝබීසියේ කුලයට තමයි මේ ශාකයේ අයිති වෙන්නේ. වැලේ රෝග, බඩවැලේ රෝග සඳහා ඉතාම ප්‍රත්‍යක්ෂ ඖෂධයක් තමයි මේ කටුපිල ශාකය කියලා කියන්නේ. ඒ වගේම ස්ත්‍රීන්ගේ ගර්භාෂයේ ඇතිවන ගෙඩි දියකර හැරීමේ හැකියාව සහිත අගනා වටිනා ශාකයක් තමයි මෙම කටුපිල ශාකය කියලා කියන්නේ. ඒ වගේම සියලුම පිළිකාවලට ප්‍රත්‍යක්ෂ බොහොම හොඳ ගුණදායක ඖෂධයක් තමයි මෙම කටුපිල ශාකය කියලා කියන්නේ. එතකොට මෙම කටුපිල ශාකය ගැන තවත් යමක් කිව්වොත් පාදවල යටිපතුලේ ඇතිවන කටුපිලිකාවලට ඉතාම අගනා ඖෂධයක්. එපමණක් නොව තවත් කතා කරොත් අක්මාවේ රෝග සඳහා බෙහෙවින් වැදගත් වන ඖෂධයක් තමයි මේ කටුපිල ශාකය කියලා කියන්නේ. ඒ වගේම කුඩා ලතරුවන්ගේ රතගාය සඳහා වැදගත් වන ඖෂධයක්. ඇතුම රෝගයට කැස්සට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වෙනවා. එපමණක් නොව මේ විස, සර්ප විස, ඒ විස වර්ගවලටද මෙම ශාකය බෙහෙවින් අගනා ඖෂධ පිළිකාවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් කියලා දේශීය ආයුර්වේදයේ සහ හෙළවෙදකමේ සඳහන් වෙනවා. හෙළවෙදකමේදී මේ ඖෂධයේ පංචාංගෙම ගන්නවා. පංචාංගය කියලා අපි කියන්නේ මල්, කොළ, ගෙඩි, පොතු, මුල්. පංචාංගෙම දේශීය ආයුර්වේදයේ සහ හෙළවෙදකමේ දී බෙහෙත් ඖෂධ සඳහා භාවිතා කරනවා. කටුපිල ශාකයේ අමුවෙන් අරන් මෙහෙම කුඩා කොටස් වලට කපලා මැටි භාජනයක දාලා, එක්කෝ මුට්ටියක හරි දාලා, මැටි මුට්ටියක දාලා, වතුර පතක් දාලා, වතුර ස්වල්පයක් දාලා සාමාන්‍යයෙන් මෙම ශාකය තම්බගෙන පානය කිරීමේ හැකියාව යුක්ත වෙනවා. බොහොම අකනා ඖෂධන කටුපිල කැඳ. එම කටුපිල කැඳ ඔබට පානය කරන්න පුළුවන්. පිළිකා රෝගීන්ට බෙහෙවින් ගුණදායක ඖෂධයක් වෙනවා. දෙන්න පුළුවන් නම් පිළිකා රෝගියෙකුට ඔබට බොහොමයෙන් පින් ලැබෙන කාර්යයක්. මෙම කටුපිල ශාකයේ ශාකපත්‍ර අරගෙන කැඳ සකසලා පිළිකා රෝගියෙකුට පිළිගන්වන්න ඔබට ගොඩක් පින්. ඒ වගේම මේ ඔබට තියෙනවා නම් පිළිකා රෝගයක්, ඔබට ප්‍රත්‍යක්ෂ ඖෂධය ඔබේ ශරීරයෙන් තුරන් කරගැනීමේ හැකියාව මෙම ඖෂධය භාවිතා කිරීමෙන් ඔබට තියෙනවා. YouTube channel එක subscribe කරන්න, ලයික් කරලා නැති කට්ටිය රංග පුතා YouTube channel එක ලයික් කරන්න, share කරන්න යාළුවන්ට බලන්න. මේ වගේ තවත් වටිනා ඖෂධ පිළිබඳව මගේ YouTube channel එකේ මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ ඊළඟ වැඩසටහනකදී මම කොහොමද මේ කටුපිල කැඳ එක හදන්නේ කියන එක මම ඔබලාට වීඩියෝ එකක් කිරීමට බලාපොරොත්තු වෙනවා.